රට හදන තැන මේ මෑයි හැසිරෙන්නේ කවුරු හරි ප්‍රකාශයක් කළා දෙනවා නම් පාර්ලිමේන්තුවට ගිනි තැබිය යුතුයි කියලා ඒ නවක මන්ත්‍රීවරයා ඉගෙන ගන්න ඕනේ පාර්ලිමේන්තුවේ කතා කරන දේවල් අද මම මේ වගකීමෙන් කියනවා ඒ ප්‍රකාශය ඉල්ලාස් කරවන්නට ඕනේ අපි මේ පාර්ලිමේන්තුවේ ඝනපූර්ණය පවත්වනවා විරුද්ධ පක්ෂය ආවත් නැතත් විපක්ෂයේ 3-4 දෙනෙක් මෙතන ඉඳගෙන මේ සීනුවනාද කිරීමේ සන්තෝෂය ලබනවා නම් එය දේශපාලන පිරිහීම බව යලිත් සඳහන් කරන්න ඕනේ ඒ අවස්ථාවේ ආණ්ඩුව පැත්තේ හිටියේ දෙන්නේ පීඑස්සී එක එපයි කියලා කාරක සභාවද मेरे මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේ ක්‍රියාකරන ආකාරය පිළිබඳව ජනතාව බොහොම අවධානයෙන් බලා සිටිනවා. ඉතින් මන්ත්‍රීවරු කමිටු වලට සහභාගී වෙමින් සිටින අවස්ථාවකදී ඝනපූර්ණ සීනුව නාද කරවා ගැනීමේ අදහසින් ක්‍රියාත්මක වීම සුදුසු නැතයි කියලා මම මේ සභාවට දැනුම් දෙන්න කැමතියි. මෙම පාර්ලිමේන්තුවේ ඝනපූර්ණේ නැහැ කියලා ඉල්ලීම කරේ මම. ඒකට හේතුව මේ වැදගත් විවාදයක් යන අවස්ථාවේ අමාත්‍යවරුන් දෙපළ හිටියේ ඒ දෙපළත් හොදටම නිදියගෙන හිටියේ. එතකොට මේ නිදියන්න නම් පාර්ලිමේන්තුව එන්නේ මේ විවාද පවත්වලා වැඩක් නැහැ කියලා නිදිය කතා නැහැ කිතුමනි. ඒ නිසා තමයි ඒ ඝනපූර්ණේ නැහැ කියලා කිව්වේ. නිදියන්න නිදියට කතා කරනවා නම් අපිට කතා කරන්න. මෙතුම ගිනි තිබීම ගැන කතා කර මම ඒ ගැන බලන්නම් එහෙම එකක් වෙලා තියෙනවා අපි හදන්නම්. මේ පාර්ලිමේන්තුව ගිනි තියන්න අපිට කිසිම වමනාවක් නැහැ. මේ අලංකාර ගොඩනැගිල්ල අපි ඇති කරේ මෙතෙන්ට. ඊට අමතරව පළාත් සභා 9ක් ඇති කරා. මේකට ඇත්ත වශයෙන්ම ඔබතුමාලා ඉන්නවනම් 9 වෙනි පළාත් සභාවත් උතුරේ ඡන්ද තියන්න. එච්චරයි අපි ඉල්ලන්නේ. දැන් ඉතින් ඔය 9 වෙනි එක තියන්න නැත්නම් රට ගිනි ගන්න යනවා. Action must be taken against the member who issued a threat in order to demolish this house. දෙපාර්ශ්වයේම මන්ත්‍රීවරු අන්‍යෝන්‍ය අවබෝධයෙන් කටයුතු කළ යුතු නැත්නම් පක්ෂය හෝ ආණ්ඩු පක්ෂය හෝ විපක්ෂය කියලා බලන්නේ නැහැ. ජනතාව මන්ත්‍රීවරු දෙයා හාස්‍යයට ලක්වන ආකාරයට බැලීමට පටන් ගන්නවා.